ප්‍රවීණ තේවගා උපදේශක සමන් වීගමගේ මහතා සමගින් තේවගාවේ නම නම් පෙත් සොයා යමු. ආයුබෝවන්, ඔයාල හැමෝටම සුබ දවසක්. මම සමන් ගීගෙනගේ ප්‍රවීණ තේවගා උපදේශක. ඉතින් යාළුවනේ මම මෙතනදි ප්‍රවීණද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. මොකද තේවගාව සම්බන්ධයෙන් ලංකාවේ YouTube මාධ්‍යයේ කිසිම වීඩියෝ එකක් මේ දක්වා තිබුණේ නැහැ. ඒ වගේම තේවගාව සම්බන්ධයෙන් නිසි දැනුමක් අවබෝධයක් ලබා දෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් තේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන හෝ ආණ්ඩුව හෝ YouTube මාධ්‍යයට නිදහස් කර තිබුණේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක එවැනි වකවානුවක ඉතාම දුෂ්කර කාර්යයක් තමයි මම මේ කරන්නේ. විශේෂයෙන් ලංකාවේ අසරණ වෙලා ඉන්න තේවගාව සම්බන්ධයෙන් තියෙන විවිධ ගැටලු වෙනුවෙන් ඒ ගැටලු වලට අදාළ විසඳුම් හොයාගන්න බැරි වෙච්ච අසරණ ජනතාවක් සිටිනවා. අන්න ඒ ජනතාව වෙනුවෙන් තමයි මම මේ සේවය මේ ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕන මෙහිදී මම ලැබපු කිසිම ලාභයක්වත් නැහැ. මම මේ දේවල් කරන්නේ මගේ අතින් වියදම් දරාගෙන. විශේෂම දේ තමයි දැන් මෙතනත් මම විශාල වියදමක් දරලා තමයි මේ අත්අදහා බැලීම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. මොකද නමුත් මම මේක දැනගෙන හිටියා. දැනගෙන හිටියත් ඕගොල්ලන්ට මම මේක කියලා දෙන්න ඕනකම නිසා තමයි මම මේ සම්බන්ධයෙන් මේ වීඩියෝ එක කරන්න ඕන නිසාම තමයි මම මේ විදියට මේක කරන්න ඉඩ දුන්නේ. මොකද හේතුව ලංකාවේ ගොඩක් අය තේ වගාව එහෙම නැත්නම් තේ පැලයක් රෝපණය කරලා ඒ රෝපණය කරපු තේ පැලය උඩට ගන්න, ඒ කියන්නේ නඩත්තු කරගෙන යනකොට මාස 6න් අවුරුදු 1මාරෙන් ඒ වගේ විවිධ කාල පරාසයන් වලදී මේක කප්පාදු කිරීමකට ලක් කරනවා. ඉතින් මෙතනදී මේ තේ පැල 25ක ශේෂ්ඨයක් අපි මේ ඔයාලට පෙන්වන්නේ මේ ඇවිල්ලා මේ මා විසින්ම කරපු පරිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ දැන් ඔයාලට මම මේ හඳුන්වලා දෙන්නේ. මෙතන TRI 26 වර්ගයේ, ඒ කියන්නේ 20යි 26 වර්ගයේ පැල 25ක් අපි රෝපණය කරලා තිනවා. මේ පැල 25 ඊට පස්සේ වැඩුණාට පස්සේ අවුරුදු 1මාරක් වගේ කාලයක් වැඩුණාට පස්සේ අපි මේක කප්පාදු කිරීමකට ලක් කරලා තියෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට පොදුවේ ගත්තාම ලංකාවේ තියෙන තත්ත්වය තමයි ඒක අර පොතේ තියෙන විදිහට සමහර වෙලාවට ඕගොල්ලන්ට දැනුවත් කරලා තියෙන විදිහට එහෙම නැත්නම් කුඩා තේවදු සමිතියෙන් හරි තේ පරීක්ෂක මහත්තයා හරි නෝනා හරි එහෙම නැත්නම් තේ පරිශන ආයතනය හරි ඒ ආශ්‍රිතව ලිපි ලේඛන හසුරුවලා ඔයාලා මේක කරන්නේ ගොඩක් වෙලාවට මේ ඒ තියෙන මිමි අගයන් වලට තමයි මේ තේ ගහ කප්පාදු කරන්නේ. ඉතින් ඇත්තටම මේකත් මේ ඒ විදිහට සාමාන්‍ය අවබෝධයේ යටතේ කප්පාදු කරපු තේ වගාවක්. මේක පළවගාව හිටවල අවුරුදු 1මාරක් විතර ගත වුණාට පස්සේ අපි මේක කප්පාදු කරලා දිනවා. මේ ඉන්නේ කප්පාදු කරේ මේ අපේ අයිරා මහත්මිය. ඔයා මේක කප්පාදු කරේ අඟල් කීයෙන්ද? අඟල් 18න් තමයි මේක කප්පාදු කරේ. එතකොට අඟල් 18න් මේ ඔක්කොම ටික එකපාර කප්පාදු කරලා තියෙනවා. පැල 25ක් මෙතන තියෙනවා. පැල 25න් මේ වෙනකොට පැල මේ මෙතෙන් තල්ලන මේ තියෙන්නේ මේ පැල මැරිලා තියෙනවා 1යි 2යි. ඊට පස්සේ තව මෙහෙට එන්න කැමරාව වැඩක් 3යි. මෙතන පැල 3යි 4යි මෙතන 5යි 6යි 7යි. ඊට අමතරව අතන අයින එකක් තියෙනවා. මේ පැලේ එක පැල 8යි. එතකොට පැල 8ක් මේ වෙනකොට මැරිලා තියෙනවා. මේ බලන්න මෙතන පැල 8ක් මේ විදිහට මැරිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පැල 8 මැරෙන්න ප්‍රධාන හේතුව තමයි ඇයි මේ පැල 8 මැරුනේ. දැන් මේක තමයි ඔයාලට කියලා දෙන්නේ. දැන් මට පැල 8ක් මේ වෙනුවෙන් වැයලා තියෙනවා. මේ කතාව තේවගාව පිළිබඳ කරුණු නොදන්නා ඔබට මේක කියලා දෙන්න. මට මේ තේ පැල 8 කවුරුත් ඒකට අදාළ වියදම මට දෙන්නේ නැහැ. හැබැයි මම මේ පැල 8 නැති වුණාට මට නැවත පැල 8ක් හදා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක කියලා දෙන්නම තමයි මම මේක මේ විදිහට කපන්න අයිරා කට්ටියට ඉඩාරි. මේ ඇත්තටම අයිරට මම ඒ කියලා දුන්නේ නැත්තේ ඒකයි. මේක මේ විදිහට වෙන බව මම පූර්ව වශයෙන් දැනගෙන හිටියා. ඕගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකක අඟල් 30න් මං කැපුවා. ඇයි එහෙම කපන්න හේතු වුණා? කාරණාව තමයි දැන් මේ මතු කරන්න යන්නේ. දැන් ඔයාලා හිතලා බලන්න දැන් මෙහෙම තේ පැලයක් තිබුණොත්. මේ වගේ තේ පැලයක් තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා තේ පැලේ මෙන්න මේ ආකාරයටනේ තියෙන්නේ. මේක අතු විහිදිලා නැහැ යටින්. එක අත්තක්වත් මේක යටින් විහිදිලා නැහැ. දැන් මෙහෙම තේ පැලේ තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ විදිහට. එතකොට අපි අඟල් 18 මිම්මක් අරගෙන මෙන්න මේ විදිහට අඟල් 18 මිම්ම කියලා හිතන්නකෝ. මෙතෙන් තෙනවා. මෙතනින් පිහින් අපි මේක කට් කරනවා. එතකොට මෙයාට මහත් වෑයමක් දරාගෙන ඉන්න වෙනවා. අලුතින් රිකිල්ලක් ඇවිල්ලා මෙයා
නෝමල් තත්ත්වයට එනකන් ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට එන්න මේ ගහේ පත්‍ර එකක්වත් නැහැ. එතකොට මෙයාගේ ආවේ අමතර අත්තක් එකක්වත් මේකේ මුල ඉඳන් නැහැ. ඒ කියන්නේ ගහේ මුල සිට ගත්තාම එකදු අත්තක්වත් නැහැ. එතකොට මෙයා අමාරුවෙන් හරි මේකේ මේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මෙයා දල්ලක් දෙකක් හට ගන්නවා. හැබැයි මේ එන දල්ලත් යම් කිසි විදියට පාරිසරික තත්ත්වයන් වලින් අධික වර්ෂාව එහෙම නැත්නම් අධික නියගය ඒ වගේ කාරණයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට පලිබෝධ හානියක් වෙන්න පුළුවන් අන්න එහෙම තත්යකදී මෙයාට මේක දරාගෙන ඉන්න බෑ ඇයි හේතුව මෙයාට නිරෝගීව ඉන්න නම් මෙයාට වැඩි පත්‍ර සංඛ්‍යාවක් තියෙන්න ඕන දැන් මේ ගහ කියලා හිතන්නකෝ මේ ගහ හරිම සාර්වත් විදියට වැඩිලා තියෙනවා ඇයි එහෙමුනේ දැන් මෙයාගේ තිබිලා තියෙනවා පත්‍ර මේ මෙතන මේ යටින් ගත්තාම මෙයාගේ පත්‍ර තිබිලා තියෙනවා මේ ඒවත් මේ කප්පාදු කරලා තියෙනවා මේ පොඩියට මේ මේවා තිබුණ නිසා තමයි මෙයා මේකට අක් ගාලා ලියලා ආවේ හැබැයි මෙයා මේ දැන් මෙයාගේ බගත්තාම මේ ඒ ඒ විදියට අලුතෙන්ම රිකිලි දාලා ආපු පැල ටික තමයි මේ දෙන්නේ. එතකොට මේ ගහ බලන්නකො. මේ ගහේ කිසිම පත්‍රයක් කැවිලා නැහැ. කෙලෙයෙන්ම මෙයා මෙතනින් කැපුණ අඟල් 18න් කැපුණාට පස්සේ මෙයාගේ මේ පොතු ටික ඔක්කොම ගැලවිලා ගැලවිලා මෙයා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා. සමහර වෙලාවට මෙයා මතු කරලා ගත්තොත් එහෙම මෙයාගේ මුල විතරයි ඉතිරි වෙන්නේ. මෙන්න බලන්න. මේ පොළොවට අල්ලන්න මෙතනින් ගැලවෙන තැන මේ. ඔන්න බලන්න මෙන්න මේක තමයි පැලේ. දැන් මේ පැලේ මේ විදිහට මේක ඇත්තටම මේ කිසිම වේයක්වත් පණුවෙක්වත් නෙමෙයි කාලා තියෙන්නේ මේක ස්වභාවික ක්‍රියාවලියක් මේ බලන්න මේක දැන් කිසිම පණුවෙක්වත් මොකෙක්වත් නැහෙනේ ගහ කෙලින්ම මැරිලා තියෙනවා එහෙනම් මේ වෙලා තියෙන ස්වභාවිකව මේ ගහ මැරුණේ ඇයි මේකට පත්‍ර මොකක්වත් තිබුණේ නැහැ එකක්වත් තිබුණ නැහැ මේ අඟල් 18න් කැපුණට පස්සේ මෙයා සම්පූර්ණයෙන්ම මරණයටපත් වෙනවා ඒ කියන්නේ මෙයාගේ ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා අපි මේ විදිහට මේවත් පොඩ්ඩක් බලමු ඔන්න බලන්න මේ මේක ගත්තහම බලන්න දැන් මේකේ පස බලන්න පසෙත් කිසිම ගැටලුවක් නැහැ මේ බකට් එකට තිබුණු පස තමයි මේ කහපාට වෙලා තියෙන්නේ මේ තියෙන්නේ හොඳ කාබනික පසක් නේ එතකොට මේ පසේ ගැටලුවකුත් නැහැ මේක කෘමියෙක්ගෙන් මිච්ච හානියකුත් නෙමෙයි මේ දැන් මේක සමහර වෙලාවට මේ මුල් තට්ටුව හොඳට තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මෙයා කපනකොට එයාට දරාගෙන ඉන්න තරම් කොළ තට්ටුවක් තිබුණ නැහැ ඉතින් මේ ඒ නිසා තමයි මේ විදිහට මෙයා මැරලා තියෙන්නේ. දැන් මේ පැලේ ගත්තත් මං හිතනවා ඒකත් එතනමයි. දැන් ඊටාම මේ ශක්තිමත් වැවිලා තියෙනවා. මේ බකට් එක තියෙනවනේ මේ. බකට් එක මේ විදිහටම තියෙනවා. ඒතකොට මෙයා පැලේ හොඳින්ම වැඩිලා තියෙනවා මේ. පැලේ හොඳින් වැඩිලා තිබුණට මේ මුල් ටික හොඳට ගියාට මෙයාට අර දරා ගැනීමේ ශක්තිය තියෙන කොළ අවශ්‍යයි. දැන් ඒ නිසා තමයි කප්පාදු කරනකොට අපි කියනවා නීර්වාදු කියලා දෙමළෙන් කියනවා. දැන් මේ වගේ කප්පාදු කරද්දි මේ අඩුම ගානේ කොළ 400ක් 500ක් තියෙන අත්තක් ඉතිරි කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන කප්පාදුවකට යනකොට මේක අඟල් 18න් කප්පාදු කරත් වැදගත්ම දේ තමයි මේ වගේ පත්‍ර නැත්නම් මේ ආකාරයෙන් කවදාවත් මේ විදිහට අඟල් 18න්වත් කපන්න යන්න එපා. මොකද මේක කපනවා නම් එහෙනම් ඔයාලට මොකද්ද මේකට කරන්න තිබුණ විසඳුම? ඇත්තටම මේකට පොඩි දෙයක් කරන්න තිබුණේ. දැන් ඔයාලට මේක ඇත්තටම මම දැනගෙන හිටියා. නමුත් මම දැනගෙන හිටියත් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා තමයි මම මේක මේ විදිහට වෙන්න ඉඩ අරලා තියෙන්නේ. එතකොට මේක කරන්න තිබුණේ මෙතනින් ඔයාලට මෙන්න මේ හරියන් අඟල් 6ක් විතර වගේ වෙන්න. වියත් ඒ කියන්නේ අතෙන් මේ පරිමාණයෙන් ඔයාලට ගන්න පුළුවන් වියතක් වගේ වෙන්න. මෙතනින් පොඩි පිහිපාරක් ගන්නවා. කට් කරලා පිහිය මෙතනින් මේ ගහ නමනවා. එතකොට මේ නැමුවම මිත්‍රවරුනි මේ නැමුණ තැනින් එනවා අලුතෙන් රිකිලි. අන්න ඒ රිකිලි තමයි අපට අඟල් 18න් කපන්න තිබුණේ. ඉතින් මතක තියාගන්න ගොඩක් අය මේ වැරද්ද කරනවා. ලංකාවේ මං හිතනවා 150කටත් වැඩි පිරිසක් මෙන්න මේ වැරද්ද කරනවා. මොකද මෙහෙම කරාම මේ විදියට තේගස් විශාල ප්‍රමාණයක් ඔයාලට අහිමි වෙලා යනවා. දැන් මම යන ගොඩක් වතුවල පළවගාවන් වල මේ தත්ත්වේ තමයි කරගෙන යන්නේ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඒක කියන්න හේතුකුත් තියෙනවා. ඇයි මහත්තයා අර පොත්වල තියෙනවනේ අඟල් 18න් කපන්න තියෙනවනේ. ඒ නිසා තමයි අපි මේක කැපුවේ කියලා කියනවා. ඇත්තටම පොත්වල තියෙන්නේ අඟල් 18න් කපන්න කියලා ඒ පොදු සම්මතය. හැබැයි මේකේ පත්‍ර නැත්නම් මේකේ අතු විහිදිලා නැත්නම් පැලේ මුල් කාලේ ඉඳලම මේකේ රිකිලි ඇවිල්ලා නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා මේ පැලේ සාමාන්‍ය පැලයක් බවට පරිවර්තනය කරගන්න. එහෙනම් මෙතනින් වියතක් විතර අරගෙන ඔයාලා මේක කට් කරලා නමන්න. එතකොට ඔයාලට පුළුවන් අලුත් රිකිලි අරගෙන මේ තේ පැලේ ප්‍රකෘතිමත් කරගෙන ලස්සන තේ වගාවක් බවට ඔයාලට පත් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා වැදගත් පණිවිඩයක් මම දුන්නා. මං හිතන්නේ මගේ පැල 8ක් විතර ඒකට බිල්ලට දෙන්නත් වුණා. ඉතින් අයිරා ඔයාටත් මං හිතන්නේ ඒක දැනගන්න ලැබුණා නේද? ඔයා දැනගෙන හිටියේ නැහැ නේ මේක?
ඉතින් අතරම හොඳ දෙයක් මේ සම්බන්ධයෙන් ඔයාලට හොඳ දැනුමක් මම මේ ලබා දුන්නේ. ඉතින් ඒ පරීක්ෂණයේ අවසානයේ ඕගොල්ලෝ හැමවම මම හිතනවා මේ වීඩියෝ එක බැලුවම නැවත ඔය වැරද්ද කරන එකක් නැහැ. තේවගාව සම්බන්ධයෙන් අපෙන් වෙන පොඩි වැරදින් ලක්ෂ ගානක පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත ඒ වගේ වැරද්දක් සිදු වෙන්න ඉඩ තියන්න එපා. මේක හැමදෙස්සෙම අර මම කියපු විදිහේ ක්‍රමවේද වලට යන්න. ඊට පස්සේ පළවගාව රිකිලි දැම්මට පස්සේ අඟල් 18න් කප්පාදුව කරන්න. හොඳයි. එහෙමනම් ආයිමත් මේ වගේ වැදගත් කරුණු වලින් හමු වෙන්න නම් මම සමන්ගේ ඉගෙනගේ ප්‍රවීණ තේවගා උපදේශක ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් වේවා.